සුබෝදසනක්කේවා සිරු දෙනාටම අද විශේෂයෙන්ම මේ මාධ්‍ය හමුව තුලින් අපි අවධානය කරන්න බලාපොරොත්තු වෙනවා මේ රටේ එන්නත්කරණය තුල තියෙන මේ විශ්වමාචාරී බව මේ එන්නත්කරණයට අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග නොගැනීම හරහා අද වෙනකොට මේ රටේ යම් කිසි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න සාමාන්‍ය ජනතාවට එන්නත් ලැබීම තවදුරටත් ප්‍රමාද වෙන ලකුණු පේනවා मत मेवन कोट रजय मोनतरम पंपोर गहुआत तवम इन्ना मिलदीगन तीयन्े पन्लक्ष पालुस्दाहक विदराय पन्लक्ष पालुस्दाहक मिलदीगत आंडुव नोमिले क्रटवल्लोलिन लभिच्च आधारवशेन लभिच्च इन्नात्तिक लबादी मे क्रमवेदे अदवेन कोट मंगिताने संपूर्णम देशपालनाच्यन्गे अवस्थाव परिधि सिदु वेनवा मत सौख्य बलधारीन गन अपि कथा करोत् यदा अनिल जयसिंह महत्तेला මේක නිවර්දිව කලමනාකරණය කරගෙන යනකොට මේ ගැටලුවට මේ කොවිඩ් වසංගතයට මුහුණ දෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග හරි නිවර්දි ආකාරයට අරගෙන යනකොට දේශපාලනඥයන්ට ප්‍රශ්නයක් තිබුණා දේශපාලනඥයන්ට අවශ්‍ය විදියට මේක සිදු වෙන්නේ නැති නිසා අනේ නිසා ගත්ත පියවර තමයි අනිල් ජයසිංහ මහත්තයා පැත්තකින් තියෙන එක අනිල් ජයසිංහ මහත්තයා පැත්තකින් තියලා අද දේශපාලනඥයන්ට අවශ්‍ය ක්‍රීකරු බල දෞක්‍ය බලධාරීන් ටිකක් පත් කර ගැනීමේ අවශ්‍යතාවය අනුව ඒක सिद्ध कर පුළුවන් වෙලා තියෙනවා समस्त වෙනවුනත් යම් පිරිසක් දේශපාලනඥයන්ගේ අවස්ථාව සපුරන කෙන හොඳට පේනවා අනිත් ජයසිංහ මහත්තයලාට කියලා PCR ප්‍රමාණය අඩු කර ගන්න බෑ අනිත් ජයසිංහ මහත්තයලාට කියලා විල්ලා මරණ වාර්තා වෙන එක රෝගින් වාර්තා වෙන එක නිවර්දි ආකාරයෙන් ජනතාවට දැනගන්න තියෙන අයිතිය අවුරන්න බෑ අද වර්තමානයේදී මං හිතනවා දේශපාලනඥයන්ට අවශ්‍ය විදියට සමහර සෞඛ්‍ය බලධාරීන් ඇසිරෙනවා ඒ සමහර සෞඛ්‍ය බලධාරීන්ගේ ඇසිරීම කොතෙක් දුරට ගියාද කිව්වොත් ඊයේ මොරටුව නගරාධිපතිවරයාගේ ඇසිරීමෙන් පේනවා. ඒ වෛද්‍ය නිලධාරීතුමියට කොන්දක් තිබිච්ච නිසා සමාජයට ඒක ආවරණය වුණා මාධ්‍ය ඒක මේ රටට අරගෙන ගියා. ඒ නිසා අද මොරටුවේ නගරාධිපතිවරයා අත්තරංගුවට ගැනීමට යම් කිසි ආකාරකින් කටයුතු කරලා තියෙනවා. හැබැයි ආණ්ඩුව මේ කාරණාවෙදි ඉතාම අසමත් වෙලා තියෙනවා. දේශපාලනඥයන්ට අවශ්‍ය විදියට මේක කරනවා කියන ගියේ හොඳටම සමාජගත වුණා. ඊයේ මාධ්‍යතුනි මුළු රටම දැක්කා. මොරටුවේ නගරාධිපතිවරයා තමන්ගේ හිතවත් අයට තුන්දු ප්‍රමාණයක් මුද්‍රණය කරලා ලබා දෙනවා ඒකට තමයි වෛද්‍යවරිය නිදහස් උනේ වෛද්‍යවරිය මැදිහත් උනේ ඒ වෛද්‍යවරිය මැදිහත් වුණා විතරක් නෙමෙයි මොරටුවේ නගරාධිපතිවරයා කිසිම හිරිකිතයක් නැතුව ප්‍රසිද්ධියේ කියනවා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කරන්නේ මේ ක්‍රමවේදය ඒක තමයි මම කරේ ඒතොර අපි ආනවා ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක් කරන ක්‍රමවේදය ඒකනම් මොරටුවේ නගරාධිපතිවරයා කරන ක්‍රමවේදය ඒකනම් මේ රටේ එන්නත් ලබා දීම දේශපාලනඥයන්ට අවශ්‍ය විදියට වෙනවා නම් සෞඛ්‍ය බලධාරීන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් කොන්දක් තියෙන වෛද්‍යවරු මේ වෙනුවෙන් නැගී සිටීම හරහා ජනතාව අතරට මේ පණිවිඩය යනවා නම් අහිංසක හයියක් නැති අසරණ මිනිසුන්ට මේ එන්නත් ලැබෙන තව කොච්චර කල්යයිද අපි සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා කියන්න මේ එන්නත් කරන්නේ අවසාන දිනේ කවද්ද මේ එන්නත් ලබා දෙන්න අඩුම ගානේ මේ රටේ අවසාන පුරවැසියර වෙනකන් ඉන්නත් ලබා දෙන්න අපි මේ ක්‍රමවේදය තුල මේ දිනේට බලාපොරොත්තු වෙනවා. අද වෙනකොට එන්නත් ලබා ගැනීම බාලගිරි දෝෂය වගේ වෙලා සෞඛ්‍ය ඇමතුමිය රාජ්‍ය ඇමතුමිය කියන ලබන සතිය එනවා මට නම් පේන්නේ නැහැ තාම එන්නත් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් කටයුතු කරනවා. ඒ නිසා සාමාන්‍ය ජනතාවට එන්නත් ලබා දීමට අවශ්‍ය පියවර ගන්න අපිට පේනවා ජීවමෝ එක මෙල්ල කරගැනීමේ අවශ්‍යතාවය සෞඛ්‍ය බලධාරීන්ට තියෙනවා. විශේෂයෙන්ම අමාත්‍යවරුන්ට තියෙනවා. GMO එක මෙල්ල කරගන්න මම හිතන්නේ එන්නත් අල්ලසක් ලබා දීලා එන්නත් අල්ලසක් ලබා දීලා විශේෂයෙන්ම වෛද්‍ය ආචාර ධර්ම වලින් පිට ගිහිල්ලා GMO එක නැත්තම් රජයේ වෛද්‍ය නිලධාරිගේ සංගමයේ කටයුතු කරලා තියෙනවා මේ වෙනකොට ඕනතරම් මාධ්‍ය තුල දකින්න පුළුවන්. ඒ නිසා එන්නත් කරණේ තියෙන මේ විෂමභාවය ඉතා ඉක්මනින් නැති කරලා මේ සෞඛ්‍ය බලධාරීන් විදිහට මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න පුළුවන් අනිල් ජයසිංහ මහත්තයා වගේ වෛද්‍යවරු සෞඛ්‍ය බලධාරීන් නැවත සේවයේ පිටවන්න කියන ඉල්ලීම අපි ආණ්ඩුවෙන් කරනවා. එහෙම නැත්නම් මේක තවදුරටත් බරපතල දැනකට යයි. ඒ වගේම විශේෂයෙන්ම අපි චමින්ද විජේසිරි මන්තුමා කිව්වා වගේ අර මේ වෙනකොට ගිනිගෙන දැවෙන නැව පිළිබඳ ප්‍රශ්නේ මං හිතන්නේ බැරෑරුම් ප්‍රශ්නයක්. ඒක වැහිලා තියෙන ප්‍රශ්නයක්. මේ නැව මීට පෙර ගමනාන්ත දෙහිකින් ප්‍රතික්ෂේප වරායන් දෙහිකින් ප්‍රතික්ෂේප වෙන නැවක් තමයි මේ ශ්‍රී ලංකා වරාය එකතු කරගන්න නැත්නම් ලං කරගන්න උත්සාහ කරේ. මොකද ගිනිගෙන දැවීමට යම් කිසි ඉඩක් තියෙනවා කියන ඒ කාරණාව අනාවරණය වීමත් එක්ක විශේෂයෙන්ම මේ නැව බාර ගැනීම වරායන් දෙකක් ප්‍රතික්ෂේප කරනවා.
එවැනි අවදානමක් තියදී අපේ ලංකාවේ වරායට මේක රැගෙන ඒමට බලය ලබා දුන්නේ කවුද විශේෂයෙන්ම අපි රටට හෙලි කරන්න කියන ඉල්ලීම කරනවා ඒ වගේම එවැනි අවදානමක් තියෙන නැවක් යම් කෙසේ හෝ කිලෝමීටර් 9.9 ක මුහුදු හැතැම් ප්‍රමාණය මේ වරායට සේඳුණා නම් අද වෙන ආර්ථික පාඩුව හානිය කොච්චරද ඒ නිසා අද වෙනකොට මේ සිද්ධ වෙන්නේ කුමක්ද කියන එක රටේ ජනතාවට කොරෝනා නිසා දැනගන්න හම්බෙන්නේ නැහැ. නමුත් මේ අතර මහා ජාවාර සිද්ධ වෙනවා කියන අපිට පේනවා. හරියට පරීක්ෂණ කරොත් මේ වරායේ ආසන්නයේ ගිනි කියන දැවෙන නැව හරහා ලොකු කාරණා ටිකක් මේ සමාජයේ හෙළිවෙයි කියන විශ්වාසය අපිට දෙනවා. මොකද එදා අපිට මතකයි අවන්ගාඩ් නැවේ මේක කිසිම ගිනි අවියක් නැහැ කියනකොට ගිනි අවිය 800 ගානක් එකපාරට මතු වෙනවා. ඒ ඒ ඒත් හැබැයි අපිට දැකින්න පුළුවන් උනේ මේ මේවා ජාවාරංකාරව ආරක්ෂා කරන්න ආණ්ඩු කටයුතු කිරීම සම්බන්ධ විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුවත් එදා ඒ ජාවාරංකාරව ආරක්ෂා කරන්න කටයුතු කරා කියන කාරණාව යම් කිසි විදිහක අපි මතක් කරලා දෙන්න ඕන මොකද නැත්තම් අවන්ගාඩ් ඒ නැව හරහා නැවේ තිබිච්ච මහා ඒ අවි ගබඩාව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන තිබෙ මේ විදිහට නෙවෙයි කියන කාරණාවත් අපි විශේෂයෙන්ම සිහිපත් කරනවා ඊළඟට විශේෂයෙන්ම කියන්න ඕනි පහුගිය කාලේ ප්‍රශ්න කරා මොනවද විපක්ෂ නායකතුමා කරන්නේ මේ කොරෝනා වෙනුවෙන් අපි විපක්ෂ නායකවරයා විදියට එතුමා මේ රටේ ජනතාවට ආදරය කරන නායකයෙක් විදියට ජාත්‍යන්තරයේ කොන් වෙලා චීනය සමග පමණක් ගනුදෙනු කරමින් තිබිච්ච මේ ආණ්ඩුවට එහා ගිහිල්ලා එතනින් ඔබ්බට ගිහිල්ලා ජාත්‍යන්තර වශයෙන් යුරෝපියන් රාජ්‍යයන් එක්ක සාකච්ඡා පැවතුණු ඒකේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍යයන් තුනක් පොරොන්දු වෙලා දුන ඉතා කඩිනමින් අවශ්‍ය එන්නත් ප්‍රමාණයක් අපිට ලබා දෙන්න. ඉතින් අපි හිතන මං හිතන ලෝකේ කිසිම රටක විපක්ෂ නායකවරේ මේ ව්‍යසනයේ වගකීම කරට අරන් ආණ්ඩුවට එහා ගිහිල්ලා කටයුතු කරනවා නම් ඒ ලංකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා විතරයි කියන එක අපි රටේ ජනතාවට මතක් කරනවා. එතුමාගේ ඉල්ලීම, එතුමාගේ පියාගේ තිබිච්ච කීර්තිනාමය මේ සියල්ල පාවිච්චි කරමින් අද ජාත්‍යන්තරව කොන් වෙමින් යන ශ්‍රී ලංකාව ආයි ජාත්‍යන්තරයට ඒ අවශ්‍ය සහයෝගය ලබා ගන්න අවශ්‍ය කටයුතු කිරීම හරහා ස්විස්තරලන්තය, ජර්මනිය, ප්‍රංශය වගේ රජයන් උදව් කිරීමට පෙළඹිලා ඉන්නවා කියන කාරණාවත් මතක් කරන ගම විශේෂයෙන්ම අපි කියනවා 2005 අංක 13 දන්න ශ්‍රී ලංකා ව්‍යසන කර්මනාකරණ පනත මේ පනත මේ රටේ නීතියක් බවට පත් වෙලා පිහිටවල තියෙන්නේ මෙන්න මේ වගේ ව්‍යසනයක් වුණාම දේශපාලන කෝණයකින් ජනතාව නොබලා සමස්ත ජනතාවට සමස්ත පුරවැසියාට නිවැරදි ආකාරයට සාහන සරසන ක්‍රමවේදයක් හදන්න. හැබැයි මේ පනත අද ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ අධිකරු ජනාධිපතිවරයාට. ජාතික සභාවක් නැත ජාතික ව්‍යසනයකදී කටයුතු කරන්න පුළුවන් ජාතික වශයෙන් එක මේසයක් වට හිට ගන්න පුළුවන් සභාවක් තමයි මේක පිට වෙන්නේ. මේ ව්‍යසන මේ හරහා ව්‍යසන කල්පනාකරන මධ්‍යස්ථානය පිට වෙනවා. කාර්මික උපදේශන කමිටුවක් ව්‍යසන කල්පනාකරන සැලසුම් පිළියෙල කිරීම, ව්‍යසන තත්ත්වයන් ප්‍රකාශයට පත් කිරීම, වන්දි ප්‍රදානය කරන්න හා ඒ වගේ අනුසාංගික කාරණා රාශියක් මේ ව්‍යසන කල්පනාකරන පනත හරහා ක්‍රියාත්මක වෙන මේ කමිටුව ජාතික සභාව අද වෙනකම් පත් කළා නැහැ. මේක සභාපතිවරයා වෙන්නේ ජනාධිපතිවරයා. මේක උපසභාපතිවරයා වෙන්නේ අග්‍රාමාත්‍යවරයා. මේක විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු 5 දෙනෙක් පාර්ශවකරුවන් වෙනවා. අමාත්‍ය මණ්ඩලයේ සහ ඒ අදාළ විෂයන්ට 90 අමාත්‍ය මණ්ඩලයේ සහ පළාත් සභාවල මහාමතිවරු නැත්තම් ආණ්ඩුකාරවරු එක්ක සැදුම්ලත් මුළු රටම ආවරණය වෙන පරිදි දේශපාලන කෝණිකින් නොබලන දේශපාලනය නොකරන ජාතික සමාවක් තමයි මේ පිහිට වෙන්නේ. මේක පිහිට වෙලා තිබුණා නම් අද විසමාචාර විදියට එක එක දේශපාලන හෙංචයියන්ගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ඕන විදියට ගමේ රුපියල් 5000ක ආහාර මල් බෙදෙන්නේ නැහැ. අද අපි චෝදනා කරන ආණ්ඩුවට සමහර තැන්වල තමන්ගේ පාක්ෂිකයන් විතරයි ආහාර මල්. මේ වෙනකොට බඩගින්න ඉහිල ගන්න බැරි අන්නේ පාක්ෂිකයන්ට උසුළු විසුළු කරමින් තමන්ගේ පාක්ෂිකයන්ට පමණ බාණ්ඩ මල්ල බෙදෙන සමහර රාජ්‍ය නිලධාරීන් මැදිහත් වෙලා තියෙනවා. අපි අවශ්‍ය කාරණා ඉදිරි පාර්ලිමේන්තු දිනේදී අවශ්‍ය තොරතුරුත් එක්ක ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපි කියනවා මේ වගේ හිරිකිත කැත වැඩ කරන්න එපා. අද ඉදා වේල කන්න බැරි අහිංසක මිනිස්සුන්ගේ ආහාර වේලට තමන්ගේ දේශපාලන පටුකෝණයෙන් බලලිවිලා සලකන පහත් තැනට වැටලා තියෙන සමහර ප්‍රාදේශීය ලේකම්වරුන් ගැන අපි නම් වශයෙන් කියන ඉදිරියේදී කටයුතු කරනවා කියන එකත් විශේෂයෙන්ම සිහිපත් කරමින් අවසාන වශයෙන් කියනවා අද මේ වෙනකොට මේ රට මුණ දිලා තියෙන තත්ත්වය ජනතාව හිර වෙලා තියෙන තත්ත්වය ආණ්ඩුව අමතක කරලා කටයුතු කිරීම හරහා ඉදිරියේදී බිහි වෙන්නේ මේ රටේ මොන වගේ ජනතා බලවේගයකද කියන කාරණාව ගැනත් ආණ්ඩුවට හිතන්න කියමින් මේ බොරදියේ මාළු බාන කටයුත්තක එක්සත් ජාතික පක්ෂය මේ වෙනකොට කටයුතු කරමින් යනවා.
රාජසභා මන්ත්‍රීතුමන්ලා රාජසභා අපේක්ෂකතුමන්ලා තුමියන්ලා මේ වෙනකොට සමගි ජන බලවේගයත් එක්ක නැති රටේ ජනතාව හිටගෙන ඉන්න තැනත් එක්ක එකතු වෙලා ඉඳීම වළක්වන්න එක එක ක්‍රමවේද යනවා දැන් මේ දවස්වල කතා කරලා කියනවලු මන්ත්‍රීකම ආරක්ෂා කරගන්න ඕන නම් සියලු ප්‍රශ්න අමතක කළා දන්න කරුණා කළා සිරිකොතර ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න මේ තරම් පාත් තත්ත්වෙට ඩී.එස්. සේනානායක මහත්තයා බිහි කරපු එක්සත් ජාතිපක්ෂේ වට්ටපු මේ නායකයෝ මේ වගේ පිළිකුල් සහගත විදියට ජනතා මතයෙන් ජනතාවගේ කැමැත්තෙන් පත් කරපු ප්‍රාදේශසභා මන්ත්‍රීවරයාට බලපෑම් කරන්න ඉල්ලීම් කරන තත්ත්වෙට සමහර නායකෝ පත් වෙලා තිබීම ගැන අපි කනගාටු වෙන නිසා අපි කියනවා මහලේකම්තුමනි අලුත් මහලේකම්තුමනි ඔබතුමාවත් මේ දෙකේ පන්තියේ වැඩේ නවත්තන්න අවශ්‍ය කටයුතු ගන්න අපි කියනවා සමගි ජන බලවේගයත් එක්ක අද හිටගෙන ඉන්න කිසි මන්ත්‍රීවරයෙක්ගේ ඒ මන්ත්‍රී ධූරය අහෝසි කරන්න දෙන්න අපි ශේෂ්ඨාධිකරණයට යනවා ඒ වගේ මේ මන්ත්‍රීවරුන්ට දෙන්න පුළුවන් ආරක්ෂාව ගෞරවය දෙනවා ඔබ හිටගෙන ඉන්නේ ජනතාව හිටගෙන ඉන්න පැත්තේ එක්සත් ජාතිපක්ෂයේ අද මේ වැටිලා තියෙන තැනින් ගොඩ යන්න මේ වගේ ක්‍රමවේදයන් අනුගමන කරන්නට පුළුවන් වෙන්නේ නැහැ රටේ ජනතාව එක්සත් ජාතිපක්ෂයට දෙන්න ඕන පණිවිඩය දීලා තියෙන වෙලාවක සමගි ජන බලවේගයේ ජනතා පෞරත්වයට එකතු වෙලා ඉන්න සියලු ග්‍රාමීය දේශපාලනඥයන් ආරක්ෂා කිරීම සජීවීව සමත්තුමා පියවර අරගෙන තියෙනවා ඉදිරියට පියවර ගන්නවා කියන කියනවා